තුළනාත්මක ක අධ්‍යාපනය එකැන Cප අටසි හතර් අංකේ තියෙන විෂය. ඒකදී මටහම්වෙච්ච ෂෝට් නෝට්ට කෙටි සටහනක් කොයාලට බලදැ මේ වෙනකොට පාඩන් කරලා තියෙන්නේ ඒට පහසුවක් පෙන්න්න කෙටි සටහන විතරයිවං කියන්නේ පඩි පොඩි පස්තර සමහරයට මට හිතනව සහරට කියයි. මහිතන පාඩක් කරන කොට උදවක්වෙේ කියලා. මේ හොඳයි නං ඊළඟටිකත් මට පුළුවන් මේ විදිහට කියල ඔයාලට දාන්න පාඩංකර ගැනීමේ පහසුවක් විදිහට ලංකාවේ පැරණි දේශී අධ්‍යාපනය මහින්දාගමනයෙන් පසුව පැරණි ඉන්දියාවේ පැවති බෞද්ධ අධ්‍යාපනයට සමාන විධමත් අධ්‍යපන ලංකාවෙටි බිල තියෙනවා. බෞද්ධ ආරාමයෙන් තොර අධ්‍යාපනයක් නොතිබුණේ එක කියල තියෙන්නේ ඉතිහාසධ්‍යිය මුකරජී මුකරජි කියීන මහත්මයක් කියලා තියනවා නැවතත් මංක කියන්නන් බෞද්ධ ආරාමයෙන් තොර අධ්‍යාපනයක් නොතිබුණේ. මෙරට බෞද්ධ අධ්‍යාපනයේ ඉන්දී ක්‍රමය අනුව සංවර්ධනය වී ලාංකී අනන්‍යතාවයට හැඩ ගැහිලා තියෙනවා. අදමින් ප්‍රාථමික දවිතීක තෘතියක වශයෙන් මේ කොටස් වෙලා තිබෙනවා. පැරණි දේශී අධ්‍යාපනය ක්‍රමයේ වව්හය. එක මුලින්ම පාත්මික්‍යාප පාත්මික අධ්‍යාපනය සිද වෙලාතියනේ ගුරු ගෙදරද. ප්‍රාත්මික අධ්‍යාපනය මුලින්ම එක සිද්ධ වෙලායනේ ගුරු ගෙදරද. ඊට පස්සේ දවිතීක අධ්‍යාපනය විතික අධ්‍යාපනය කොටස් දෙකකට බෙදෙනවා. එකතමයි පන්සල් පාසල අනිත්්‍යක පවුල්ල ශිල්ප ස්්‍රේෙන්. පන්සල් පාසල කේරක තමයි ඉස්සරහට යන්න ඊට පස්සේ පන්සල් පාස. ස්්‍රධය ෘත්්ති අධ්‍යාපනය කළ කොටස් දෙකකට බෙදෙනවා. ශාස්ත්‍රී අධ්‍යාපනය ක කියනෙ එක තෘතික අධ්‍යාපනය දක්වා ඉස්සරහට යනවා එක තමයි පිරිවෙන් සහ විශ්වවිද්‍යාල පිවෙන් හෝ විශ්වවිද්‍යාල. එතුකට පිරිවෙන් හෝ විශ්වවිද්‍යාල වල වෙච්ච අධ්‍යාපනය අයි ශාස්ත්‍රී අධ්‍යාපනය බෘති අධ්‍යාපනය කළ කොටස් දෙකට බෙදෙනවා ඒත් දෙකම, විශේෂකඥ අධ්‍යාපනය දක්වා එකන පච්චාත්තුපාද තත්ත්වය දක්වා ඉස්සරහට යනෝ. මේ විදිහට තමයි ප්‍රාත්මික අධ්‍යාපනය ඉඳලා විශේෂක්ඥ්‍ය අධ්‍යාපනය දක්වා ලංකාවේ පැරණි දේශී අධ්‍යාපනය විකාශනය නැත්තං විවූහය ක්‍රියාත්මක වුණේ. ඊලකට මේ අධ්‍යාපනය විධිමත් අවිධිමත් අධ්‍යාපනය එගේ විධිමත් අධ්‍යාපනය වැඩිහිටි අධ්‍යාපනය කළ කොටස් තුනකට වෙෙදන්න පුළුවන්. විදිිම අධ්‍යාපනය මවකුසේ සිත ලබනවයික ශස්කෘතියයක ලබන එක විඩිමත් අධ්‍යාපනය ප්‍රාථමික දෘතිය තෘතිහික කියලා කොටස්තුනක් තියෙනවා. වැඩිහිටි අධ්‍යාපනය මග හැරුණේ කැනර කරුණු මග හරි්චායට ඒ අධ්‍යාපනය යම් යමවස්ථාවලදී ලැබිලා තියෙන. දැඟ අපි කතා කරමු ගුරු ගෙදර ගැ. ප්‍රාථමික අධ්‍යාපනය වැදගත්ම තැන තමයි ගුරු ගෙදර. මෙහිදී අවුරුදු පහෙන් ආරම්භ කර වසර හතක් අධ්‍යාපනය ලබා දෙනවා. ගුරුගෙදර නතර වී අධ්‍යාපනයේ ලබනාතර, ගුරුවරයා ශාස්ත්‍රී අධ්‍යාපනයටද ගුරුමාතාව ජීවිතයට අවශ්‍ය අවිධමත් අධ්‍යාපනයේද ලබා දෙනවා. අපි දැන්නොව පැරැණි කතන්දරවර දාසින් බැඳි පියල්ලක් ලබාදී අධ්‍යාපනය ලබාගත්තතියෙනවා නැත්තන් අන්තේවාසිකව නන ගුරුවරයාගේ සියලු කටයුතු කර දෙමින් අධ්‍යාපනයේ ලබා ගෙනතිනවා පැරණි කතන්දරවල අපි ආහලතියනවා ඉතින් මේ ක්‍රමයට අධ්‍යාපනය තියෙන්න ඇති. ක මෞබස කියවීම ලිවීම ගනිත ක්‍රම, පරිසරය සිරිත්පිරිත් හා සදාචාරවර්ධනය උගන්වල තියනවා. මේකද අපිට මෙ උගන්න පුක්‍රම සහපොත්පත් පිළිබඳව ඉතිහාසින් හොයා ගන්න පුළුවන් නම්පත කියල පොතක්තිනවා එකේ ග්‍රාමනාම නගරනාාම, බෞදධ ස්ථාන පිළිබඳව සගම පස්ගම අරත්තන මාදන්නවට විල්වල කඩදුරාදී වශයෙන්. ඒකෙද දන්වල තියෙනවා ඒකෙද පරිසරය පිබඳව අධ්‍යාපනය සහ බගෝලය පිබඳත් ධ්‍යාපනය ලබාගෙන තියවා වදන් කවිපොත ඊළඟට වදන් කවිපොත අපි අහලා තියනෙනවා වද කවිපතේ සිරිත් තුරිත් පිළිබඳව කළයුතු නොකළයුතු දේවල් පිඳව වදන් කවිපොතේ දිසාකච්චා වන කවි විදිහට මගුල් ලකුණ කියන්නේ ගණදි විහල් සක මමුු ලක්ුණ තින් බුදුජාණන් වහන්සගේ පාදේ ිච්ච මංග ක්ෂයන් පිළිබඳව ගනදි විහල් ැදිවියාගේ උප සහයා පිළිබඳ මොද ගණදිවතමයි අධ්‍යාපනයට අධිපති විදිහට සැලකෙන කිනිසා එයාගේ පිළිබඳ විස්තරයක් තිනකස්ඩය සකස්කඩයක කියන කට හුරු කරන්න අප තතහගතයන් සංසිද්ධහසේෂ සම්භාර ඔයවිදිහට සකස්කඩේ තියනවා සකස්කඩේ හයවවෙනි පොතේවන් හිත සිංහල හය පොතේයතියෙනවා. සකස්කඩය උගන්වල තියෙනවා කටහුරු කිරීමට වචන උච්චාරණයට බුද්ධ ගජ ඇතයීමයි නමස් සමන්ත බද්‍රාය ආදී වශයෙන් කටහුරු රීමට තමයි සැහැලි සතක පොත් නාමාට සතකය ඔය ආදී වශයෙන් සතක පොත් පාවිච්චි කරලාතියෙන වසේරම අකුරහුර කිීමට කටහුරු කිරීමට හරියට උචාරණයපු හුරු කිරීම තමයි භාවිත වෙලාතිය. ඩාමගින් ලමුන්ට උගන්වල තියනවා සෙල්ලං වලං තිබිලතියෙනවා. ඇතුන් අසුන් රත ගොන්නු ගෙරවුන්, වැනි ක්‍රීඩා බාන්ඩ් තිබිලතියෙනවා. බුත්සරණ කියන පොතේ ඒ පිළිබඳම සහන්න්න වවා බදත්සර කියන පොේ ොන්නර ේජ ලේ වෙච් බදත්රණ පොතේ මේ ක්‍රීඩා මගින් ලමුන්ට ගෙන්වා කියන කාරණය පිළිබඳව අපිට සාක්ෂාත් කරගන්න උපපු කරගන්න පුළුවන්. පරිසර අධ්‍යාපනයද දීලතියෙනවා. පරිසර අධ්‍යාපනය කියනකුට අපට කලින් කතා කරපු නම් පොත කතාකරගන්න පුළුව එක කටපාඩ කිරීම තුළින් භූගූලී හා පරිසරේ ගැන ඔබෝ දේ ලැබල තිෙනවා ගන දෙවි හෑල්ල පරිසර පොතකට පාවිච්චි කරලා තියෙනවා මෙම පොත දන්නාදේ සිට නො දන්නාදේට යන සංකල්පයක් අන්න එක වැදගත්වෙනවා දැන් අප අප අධ්‍යාපනයේතිට සංකල්පත් එක ගත්තොත් හෙම දැන් අපි කතාකරපු ගන දෙවි හැල් සහතවත් පොතුන් දන්නාදේ ඉඳල නොදන්නාදේ දක්වා. සරල තත්ත්වයේ සිට සංකීර්ණ තත්ත්වය දක්වා දරුවා වර්ගෙනයන්න මුල ධර්මය භාවිත කරලාති නොකිල තමයි කියන්නේ. වැලිපීල් ගල්ඇල් පොත ආදී උපකරණ භාවිතය පන්හින්ද තල්පත පුස් කොල හොඩිය. මේ විදිහක තමයි මේ ඉගැන්වීම කටයුතු සිද්ධ කරලතියඉන්නේ වැලිපීල් ගල්ලෑල් පොතද මේ නොදන්නාදේ සරල දේසිත එහාට උපරණ භයවිත පන්හිද තල්පත පුස් කළ හොඩිය මේ විදිහයට පාවිච්චි වෙලා තිය ඉට මම කියනම් පාථමික අධ්‍යාපනයට භාවිත කළ ඉගැන්වීම් ක්‍රම පිළිබඳව මෙහිදී කියවීම ලිවීම කියවීම හාස්මුෘතිය ස්මෘතිය කැන මතකය ස්වැන් අධ්‍යහනය ගීත තාල භාවිතය ීම කියනකේද මුද්‍රිත පොත් නොතිබීම නිසා අඩු වුවත් පුස්කොලපොත්තුොල තිබූ දැ කියවලලා තියනවා ලිවීම වැලිපීල්ිය අකුරු පුරුදු වෙලා පුස්කොළපොත්වල ලියල තියෙනවා කියවීම හාස්මුතිය පොත්ත පත්ත සුලබ නොබූ නිසා කියවීමෙන් හා ශ්‍රවනයෙන් මතක තබාගැනීම සිදු වෙලා තිබෙන ස්වයං අධ්‍යනය ගුරු මඟ පෙන්වවෙන් පසු තමාම අධ්‍යනය කරලා තියෙනවා ජීත තාල භාවිතය සිදු කරලා තියෙනවා ප්‍රාථමික අධ්‍යාපනයේ විෂය මාලාව ගනිතය ගන දෙවිහැල්ල මගුල් ලකුණ වාරි දාගැප් ගෘහනිර්මාණ ආදී කර්මාන්තවලටත් ජෝතිශයට ගනිත දැනුම අවශ්‍ය වෙලා තියනවා. එක නිසා ගනිත දැනුම මෙයාලා ලබාගෙන තියෙනවා. සෞකධ්‍යාපනය වදන්විපොත සෞඛ්‍යධ්‍යාපනයට වදන් කවිපොතේද. දන් කවිපොතේ කොහොමද නිසි ලෙස ජීවිතයගතරන්න චාරිත්‍ර වාර්ිත්‍ර පිළිඳව සඳහන් වෙලා තියනෙනවා සෞඛ්‍ය අධ්‍යාපනයේ. රිසර අධ්‍යාපනය නම්පොත අපි කලින් කතා කලා ග්‍රාමනාවාදී පිළිබඳපු තිබෙනවා ගණ දෙවිහැල් වදන් කවිපොත පරිසරධ්‍යාපනය සඳහා භාවිත කළ පොත් විදිහට ඔබට ලියන්න පුළුවන් කමතිබෙනෝ. ජිතක අධ්‍යාපනය පන්සල් පාසල් හා සිිල්ප ශ්‍රේණි යන අවස්ථා දෙක යටතේ පැවිදි තිර ඔන්න ජිතීක අධ්‍යාපනය පැවිදිල තියන පන්සල් පාසල සහ සිල්ප ශ්‍රේණී යන අවස්ථා දෙක යටතේ. ගරුගෙදරින් පන්සල් පාසලට මාරුවීම නිසා ගිහයාගෙන් භික්‍ෂුවටක මාරු වෙලා තියෙන ගුරුගෙදරින් පන්සල් පාසලට මාරුවීම නිසා ගිහගෙන් භික්‍ෂුවට මේ තත්ත්වයන් මාර්රු වෙලා තියෙනවා. පැවිදිවීමට කැමැති අය රජවරුන්ට මෙම අධ්‍යාපනය අනිවාරය වෙලා තියෙන පැවිදිවෙන්න කැමතියටයි රජවරුන්ටයි මෙ ම අධ්‍යාපනය අනිවාර්ය වෙලා ති නොවා. පිරිවින් මගින් අධ්‍යාපනය ලබාදුන් අතර සෑබ ගමකම පිරිවවෙෙනක් තිබිලා තියනො ඇැ මේවා විශ්ව විද්‍යාල වලට අනුබද්ධිතව උසස් මට්මකින් පැවතුනා කියනක තමයි සඳහන් වන්න. භාෂාව පාලි සංස්කෘත ව්‍යාකරණ සාහි්‍ය සාහි්‍ය ඉතිහාසය චන්ද සලංකාර අං ගණිතය භුගොල විද්‍යාව, බොහමිවිජේ යන විෂයන්ට අමතරව නක්ෂත්‍ර වෛදි විද්‍යාව වැනි බෘත්තිීය විෂයන්ද උගන්වලා තියනෙන. ම මෙම නැවත කියන්නේ නෑමක දට නැවත ප්‍රෙකෝඩි එක කහන්න පුලුවන් නිසා වෙලාව යන නිසා මං එක පාරක් කියයන්න නැවත නැතැ ගහ මෙයෝ මතක තියේේ මහිතන වෙදිහට ලංකාව පැරණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිබඳවේ කියන ත්‍රෘතිීක අධ්‍යාපනය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා මෙෙම කියමනක් අපට හිවුම් සසාංහිමියන්ගේ වාර්තාාව තියෙන ඔන්න මතකතියාගන්න හිවු සංහිමියන්ගේ වාර්තාාව තියෙනවා මුහුද මැද දිවයිනේ අධ්‍යාපනය ඉතා ඉහලයි එහි උගතුන් නාලන්දාවේ උසස් අධ්‍යාපනයට නිතර පැමිණයි ඔවුන් දක්ෂයෝය මං එක අයි කියන්නං මුහුද මැද දිවයිනේ අධ්‍යාපනය ඉතා ඉහලයි එහි උගතුන් නාලන්දාවේ උසස් අධ්‍යාපනයට නිතර පැමිණයි ඔවුන් දක්ෂයෝය හෙවුන් සංහිමියන්ගේ වාර්තාාව අභේගරී භික්ෂූන් පන්දාහක් මහා විහාරයේ තුන්දාහන් බත් වරු පිළිබඳව සඳහන් වෙනවා ඔබ අන්ුරාධපුරයට ගේ හාම අභේගිරී ගහ ශාල බත්තුරු තියෙනවා හාමුදුරු පන්ඳහකට කෑම බෙදන්න පුළුවන් තුන්දහකට බදන්න පුළුවන්. එතින් ඒවතිබිලා තියන්නේ ඒඉගෙනගන්න භික්‍ෂූන් වහන්සේලාට මේ වාර්තාව පාහියන් හිමියන්ගේ වාර්තා ඔන්න වාර්තාවායත් අභේගරී භික්‍ෂූන් පන්දාහායි මහා විහාරය භික්ෂූන් තුන්දායි. ත් ු පළිඳ ගවශෂණ එම්පාහයන් හිමියෙන්ගේ වාර්තාාව තමයි එක සඳහන් වෙන්න. විශ්වවිද්‍යාල වර්ග තිබිල තියෙනවා දෙකක් එකක් තමයි තෙරවාද විශ්වවිද්‍යාලය එක මහාවිහාරය ආශ්‍රිතව තිබිල තියෙනවා මහා යන විශ්වවිද්‍යාල තිබිල තිෙනවා අභේගරිය සහජ්්‍යේතවනය ආශ්‍රිතව. තේරවාද විශ්වවිද්‍යාල එකැන මහා විහාරය සම්බන්ධව තුන්තරාබෝධයකින් එක්තරා බෝධියයකින් නිවන් ලබා ැනීමේ අරමුණෙන් ශාස්ත්‍රිය විශ්‍යයන්න ගන්න ල තියෙන ගේ කියන තුන්තරාබෝධියකෙන් ෙත්තරා ෝධියකෙන් නිවන් ලබාගැනීමේ අරමුණින් ශාස්ත්‍රය විෂයන් වුගන්නුල තියෙනවා. ලෞකික පැත්තට බර නොවූ නිසා ජනප්‍රයත්වය හිමි වෙලා නැහැ ලෞකිකත්වේට බර වෙලා නැහැ එකද ජනප්‍රය වෙලත් නැහැ මේ කියන තේරවාදී විශ්වවිද්‍යාල පිළිබඳව මහා විහාරය. මමායන විශ්වවිද්‍යාලති බිල තිනවා අභිහකිරිය ජේතවානය කේන්ද්‍ර කොටගෙන නිවන්දකීමට නම් බෝධි සත්තුයකු විය යුතු බව ප්‍රකාශ කරලා තීරෝ. මහන විශ්වවිද්‍යාල අභේගරිය ජේතවානය කේන්ද්‍ර කොට ගෙන නිවන්දකීමට නම් බෝධි සත්තුවයකු වෙන බෝධි සත්ව සංකල්පය මුල් වෙලා තිබිල තියෙනවා එහෙම තමයි ප්‍රකාශ කලා තියෙන් බෝධි සත්තුවයෙකු වශයෙන් බෝධි සත්වයෙක් වන අයෙක් හදාරනෝනි විෂයන් පිළිබඳව සඳහන්න වනවා මේ පිළිබඳව ප්‍රකාශ කරන්නේ පරණ විතාන මහත්ම සන පරණ විතාාන මහත්ම යකනවා බෝධි සත්වයෙකු වෙනෙක් මෙම මේවා හදාරන්න ඕන කිය එක කනෙ අධ්‍යාපනය පිළිබඳ කියන්නේ භාෂාව තර්කශාස්ත්‍රය දෙක තුන වෛද්‍යවිද්‍යාව හතර ශිල්පක්‍රම පහ දර්ශනවාදය භාෂාවහා වීරණය තර්ක ශාස්ත්‍රය වෛද්‍යවිද්‍යාව ශිල්පක්‍රම දර්ශනවාදය එක එක ඇනේ භාෂාවහා වියරණ සහ තර්කශාත්‍රය ප්‍රසිද්ධ මතවා ද හා දැනුමට ැන ශාවවා ීරන දැනගන්න ඕන ර්ක ශාත්‍රය දැනගන්න ඕන ප්‍රසිද්ධ මතවාදත්ත එක් හැපෙන්න සහ ැනුවට වෛද්‍ය විද්‍යාවහ ශිල්පක්‍රම පරාර්ථචර්යාවට වෛදි විද්‍යාවහ ශිල්පක්‍රම, පරාර්ථචර්යාවට දර්ශනවාදය තමන්ගේ දැනුුවට මෙවිදී තමයි බෝධ සත්වයක ගෙන ගන්න විදිහ. පැරණි විශ්ව විද්‍යාාව හ පිරිවෙන් බල විශයමාලාව. පැර විශ්විද්‍යාල හා පිරිවෙන් බල විශේමාලාව සාහිත්‍යය ගනිතය තර්කශාස්ත්‍රය සරය නක්ෂස්ත්‍රය සු සැටමාලා බොහොමිවිජය රාජනීති ලෝකනීති වෛද්‍යවිද්‍යාව සංගීතය බෞද්ධ දර්ශනය ලෝහකර්මාන්තය වාරිකර්මාන්තය දාගැත්් ප්‍රජාසෞඛය. සෞන්දරය විෂයන්ට භාවිත කළ ඉන්දයානු ග්‍රන්ථ සෞදර් විෂයනු ගන්නන් වනකොට භාවිත කලා ඉන්දයානු ග්‍රන්ත ලංකාව තුළ රූපාවලිය පාවිච්චි කලා එකඒේ මිත්‍යා සත්ව රූප පිළිබඳව තියෙනවා වෛජයන්ත කල පොතක් තියෙනවා. අභරණ නිර්මාණය පිළිබඳව සාරි පුත්‍රයකයන්නේ බුදු පිළිම නිර්මාණය සහ ගනිත ාත්‍රය පිළිබඳව යම්යම්ද දෙේවාන්තිබෙනවා විශේෂයෙන් බුදු පිළිම නිර්මාණය කිරීමට තමයි සාරිපුත්‍රය භාවිත කළේ. බෘ්ති අධ්‍යාපනයේ ගැන්වූ ක්‍රමය ෘති අධ්‍යාපන ගැන්නූ ක්‍රමය මේ විදි හැ අවවාදය ආදර්ශනය පලපුරුද්ද, ශිල්පක්‍රම සම්ප්‍රදාය හේතු ධර්ම විද්‍යාව. අවවාදය ආදර්ශනය පලපුරුද්ද ශිල්පක්‍රමය සම්ප්‍රදාය හේතු ධර්ම විද්‍යාව. ගුරුවරුන්ගේ ෘත්තිය ගුරුරන්ගේ ස්වභාවේ මෙමයි පෘතිය ගුරන්ගේ ස්වභාවය අභෙන්ඥා සම්පූර් දැනුමක් ලැබූ කාර්මිකයා කියල තමයි තියනෙ අභිඤ්ඥා කියෙන තත්වය කුසල දක්ෂ කාර්මිකය ආචරය කළ කෑන අලුදධයක් සොයාගත් කෙන ඔන්න ති ගුරුගේ සභාවය තුනයි අි්ඥා සම්පූර් දැනුවක් ලැබූ කෙනා කුසල දක්ෂ කාර්මිකයක් ආචර්ය අලුද්‍යයක් සොයාගත් කෙන. අන්ුවාාධපුරයෝගගේ පිරිවෙන් හෝ විශෂව විද්‍යාල වු විාග්‍රම පිරවෙන් සභවිශ්‍ය විදාල පිරවෙන්වල තිබ තිබිලතින නැත විශිවිද්‍යාාවල මෙම මේ විදියට බිලතිෙනවා ඇගයි මණ්ඩල ක්‍රමයක් ඇගයි මණ්ඩල ක්‍රමයක් ති බිලතියෙනවා අද වෙන කොටත් ජාතික විිභාගවලට යොදාගෙන තියෙනවා නිදදා ගන්නවා. විභාගේ වලංගු භාවය හොඳින් තිබීම ඇගයිම් මණ්ඩල ක්‍රමය. ඉඩ පස්සේ භානක ක්‍රමය මහාවිහාරය තිබිලතිනො භානක ක්‍රමයක් ඉළඟට තිබිලතියෙනවා තිත්තව විභාග කියල එකක් තිස්සය මුච්චතක පරිසු පට්ටාන බිකුණෝවාදක මඟයි කියන ඇැගේ මණඩ ක්‍රමය තිබිලතිෙනවා භාන ක්‍රමය තිබිලතිනවා තිස චතක ක්‍රමයඇති බිලතිෙනවා පරිසු පට්ඨානැති ිලති නවා බික්කු නොවාදක. ලංකාවේ දුන උපාදිී වර්ග පිළිබඳව මෙ මේ විධනිර්මතක තියාගන්න ලංකාවෙ දීල තියන උපාධ වර්ග වාගේශ්වර කවිරාජ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත මහේෂුරාචාර්ය කවිචක්‍රවර්තිී විද්‍යාපති විද්‍යාචක්‍රවර්තිී සරස්වති සූරය පණ්ඩිත මහාපාත්‍ර පැණනි දේශී අධ්‍යාපනය උස මත්මකින් පැවති බවට ඇති සාධක මේ අධ්‍යාපනය නොමිලි තමයි ලබාදීලා තියෙන්. ලෝහකාසී බුදුපිළිම නෙලීමට පාවිච්චි කරපු අච්චු අර්ධ නිලන ලද පිළම එකනේ පුහුණුව දැන් ඔන්න වැදගත් මේක ලෝහ කාසි තිබිලති නො බුදු පිරීම නෙලීමට පාවිච්චි කරපු අච්චු තිබිල තියෙනවා ඒවගේම අර්ධ නෙලන ලද පිළිම න පුහුණුවට එකඔබට දල්විහාරය තිබෙන වි්‍යාතරගූහාාවේ පිළිමය නෙලීම සඳහා ඒ ආසන්නේ තිබෙන තරගූහාාවක පිළිම හතරක් නෙලලතිය ෙනවා එකන පුහුණුවට කලින් එක කරලා ඉට පසි තමයි අදාලද ැන මේගේ හොඳ ශාස්ත්‍රක ක්‍රමයක් තිබිලතිෙනවා කියලා පැහැදිලි වෙන. වෛද්‍ය උපකරණ අබෙහෙගරියෙන් හමුවීම වෛද්‍ය උපරාභේග්‍රී හම වෙලා තිබෙන සස්කෘතික ත්‍රිකෝණය කැනෙම් වලින් මිහි තල රෝහලේ බෙහෙත්පුරු පිළිබඳව අපි දැකල තියෙනවා සහ දන්නවා ඒ පිළිබඳව අපිට අධ්‍යාපනය ඒ මූි තත්ත්වය නැත මුල් කාලය අධ්‍යාපනය පිළිබඳ හොයා ගන්න පුළුවන්. මයන සතුන් මිනිසුන් පර්ේෂණ සඳහා යොදාගෙන තිබෙනවා. එකට රෝහලට බාරදීල තිබෙනවා. ල්ලිවලේ පිළිඳව සඳහන් වෙනවා හොඳේ දැ මම්ම කියන්නේ පැරි දේශ අධ්‍යාපනය උසස්මත්තමකින් පැවති බවට ඇති සාධක මඟයි කියන්න නැත්තමික පැටලේ ලෝ කාසි තිිල තින බුදු පිළිම නිලන අච්චුතිබිල තිනවා අද නිලඳ බුදු පිම ිලතින පුහුොට කරලතිර තියෙනවා. වෛ්‍යප කරන අභේගරීන් හම්බ වෙලා තියෙනවා මිහින් තල රෝ හලේ බෙහෙත්තුරු තිබිල තියවා මේ යන සතුන් මනිසුන් පර්ේෂණ සඳහා රෝහට භාරීල තිබෙනවා එගේ අභේගකිරියෙන් ගොබිපලක නටපුුන් හා විධ දහ්‍ය වර්ගහමු වෙලා තියෙනස්. මහායන විශ්වවිද්‍යාල පසුවෛද්‍ය පීටයක් ද තිබිලා තියෙනවා. අබේගිරි විශ්වවිද්‍යාල බොහමිය ලෝහ උදුන් දොළහක් හා ලෝහකම්හලක් හමු වෙලා තියෙනවා. ජතවන ඉජනීරු පීටයක් හා ඉංිනරු විශය ගැන්නූ බවට පෙනවා. පැරි විශ්වවිද්‍යාල වලින් විශයදනුම සසිසුන්ට ලබාදුන් බවත්. ඔවුන් ඒවා ප්‍රායෝගිකව ක්‍රාත්මක කළ බවත් නටබුන්වලින් පැහැදිලි වෙන. මු සීගිරිය තුළින්ම විද්්‍යිමානවන්නේ පැරිණි ලංකාවේ පැවති අධ්‍යාපනය. සෞන්දරරි උපාධිධහරින්ගේ චිත්‍රන හැකියාව ගනිතඥානය ජලවිද්‍යාතාක්ෂණය නගරහා උද්‍යාන සැලසුම් සීගිරි ගීත විසියකක් භික්‍ෂූන් වහන්සේලා ලේල තියෙනවා. තිස් පහක් රජගෙදර සේවකින් ලේලතියෙනවා කාන්තාවන් සුළ සේවකයෙන් ගුරුවරුන් කාර්මිකයන් මුොරකරුවන් පොත්තබන්නන් ගීතලියල තියෙනවා. රටේ මුරකරුගේ සිට ඉහල උගතුන්දක්වා. සඳස් ලකුණ ඉගෙනගෙන තියවා. ඉහළ සාක්ෂරතාවක් සහ අධ්‍යාපනයක් තිබිල තියෙන. සීගිරි ගීත ගණන හාරසිය තුනක් තියෙනවා යාගීවිරිතෙන් අසූ හයක් තිබෙනවා කවුගී විරිතෙන් විසි අටක් තියෙනවා බමරගී විරිතෙන් එකොළහක් උමුතුගේ විරිත, දෙකක් මත්වලගේ විරිත, එකක් පියොම්ගේ විරිත, දෙකක් කාරිකාගේ විරිත, එකක්හඳගේ විරිත, දෙක යොන්ගේ වෙරිත, එක නරඟ රඟගීත තවත් එකක් ගජ ගමගිත දැ මේවා මතකතතියාගන්නවශ්‍ය වෙනන විධ විරිත්වලින් සීග්‍රී ගීත ේලතිෙන චන්ද සලංකාරය නඇත එලු සඳස් ලකුණ පිළිබඳව අර සරල මනිස්ු සානමිනිස්ු දැනගෙන හිටියක කියෙනක ඔප්පු කරගන්නති බහම ඇති. ඉංජිනීරු විද්‍යාවේ හස්කම්ද ලලිත කලාවද්‍ර ලත්තුවේද සීගරිය තුලින් විද්ධිමාන වෙනවා. ඒවට අශ්‍යූපාධධාරයෙන් පමණ පැරණි විශ්වවිද්‍යාලවලින් බිහිකරවතිබෙනවා ිරු විද්‍යාවන සහ ලජිත කලාවට උපාදදි ාහරන්දිරති න පැන විශ්ව ද්‍යාල වේ දාගැත් තාක්ෂණයද දියුණු ඉජිනීරු තාක්ෂණයයක් පැවති බවට ක්ෂිධදරනව ඊට ගනිත ඥානය අත්තිවශ්‍යයි. යාපනයේ තිස්සමහරාමය අතර දාගැප් පෙල මෝසම් වැසි පාලනයට හා වැෞතිරවීමට භාවිත කිරීම. වන වැදගත්කාරණයක් යාපනයේ තිස්ස මහරාමය අතර දාගැප පෙළ. ෝොසම් සි පාලනයට හා වැව්ිරවීමට භාවිත කිරීම චෛත විලින් අහසර විහිදුවන විද්‍යුද්ධාරාමගින් වලාකුලු පාලනය කියන තත්වී ගෙන ගෙන තිෙනව ඇත්තම් ැගෙන තිෙනවාගෙන තමයි කියන්නේ. ඊළඟට වාරිකර්මාන්තය පිළිබඳව ඉහළ මට්ටමක පැවිතිලා තියෙනවා බිසෝකොටුව ශක්තිමත් වැැවබැම්ම සරව් සනාත කරනවා වලි කලාපයේ ජලය බැසයාම සැතපුම් එකට අඟල් හයක් ලෙස තිබීම සැතපුුවක් එහට යනකොට අංගල් හැයි පාත බොහම හිමීින් සැර අපිදන්නවාර. බිරිඳකගේ සෙනෙහෙගියා යෝධ ෑලේ නැම් මේ කියන එක තමයි මේ කියන්නේ සැතපු එකට ගලහයක් ලංකාවේ වාර්ශිල්පීන් ඉන්දියාවට ගෙනයාම ඉදාව ගිහිල්ල තින ලංකා වාර්ශිල්පීන් වඩුවත්පුරයුග විශ්විද්‍යාල වල වාරි පර්යේශෂණය කරලා තියනවා තැනිතලා ප්‍රදේශවලට ගැලපෙන ස්වභාභික තාක්ෂණය යොදා වංගු සහිතව ජයගංග තැනිතලාවකිදිකිරීම ජලයේ පීඩනය ඇතිකිරීම වගේ ම නාාවක විද්‍යාව පිළිබඳවත් තිබි තිෙනවා මහ පැරකුම් ප්‍රජුට් නැව හැට දෙකක් තිබිල තියෙනවා. රජුගේ නැවතැනීම හා පැදවීම නවීන ඉජනීරු තාක්ෂණය අශ්‍ය වෙලා තිබෙන ඒ ඉගෙනගෙන තිබිල තියෙනවා. දොළස් වන සිය වසේ සිබූ සාර්ථකම විශ්වවිද්‍යාලය ආලාහන පිරි වෙන කම්්‍රි් ඔක්ස්පර්ඩ් වැනි ශ්වවිද්‍යාල ආරම්භ වන්නේ අප රටේ විශ්වවිද්‍යාල දියුණු මට්ටමක තිබෙන කාලයක. අභේහිරයේ වානනි ජහාාව වෙළදාම උගන්වල තියෙනවා. එමගින් වානිිජ්ජ දියුණුවක් ලබාගෙන තියෙනවා. අනුරාධ පුරයෝගයේදී සීගිරිගේ ගණකාධි කාරීවරුන් ලියල තේර. ඔන්න අබේගරිියයේ වානිිජහා වෙලදාම ගන්නල තියෙනවා. එමගින් වානිිජ දීරුවක් ලබාගෙන තියෙනවා. අුරාධ පොරයෝගයේ දේ ැන සීගිරජීවල ගනකාධිකාරීවරුන් පවාගීත ලියල තේරවා. ඉහළ සාක්ෂරතාවයකින් ජුක්තව පැරණ දේශී විශ්ව විද්‍යාලවල විධ උගතුන් බී කරලා තියෙනවා . අයියදේමේ ලංකාවේ හිටපු අයියදේ හාමුදුරුවෝ නාලන්දාවය උපකුලපති වෙලා තියෙන. දෙ ම මේ කිව්වේ ලංකාවේ පැරණි දේශී අධ්‍යාපනය පිළිබඳව ඒ පිළිබඳව මතක අවිදි කරන්න ඔුම පාඩන් කරලතියන්නෙ මතක යවදි කරන්න තමයි මේතික හිෙව මේ හොඳයිනං උබට වටි නොවන මං ඊඟ එකත් ම පාඩන් කරන ගවන් කරන වැඩක් මේ හි මට කරලදාන්න පුළුවන්. අහන්නකිපෝරක් අහන්න මංතන වටු දව්වක් වෙයි විභාගයට ලියාගැනීම සඳහා බොහොම ස්තුතියි.